දින මොකද්ද ඒ කාලේ යුද්ධ ගැන හැබැයි ගොඩ කාලේ හොඳයි ඒ කාලේ මේ 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 සින්දුව කියන එකත් මන් නතර කරුවා ගොඩ දෙනෙක් ඉල්ලලා ඒ නතර කරපු නතර කිරිල්ල තාමත් කියන්නේ නැහැ නමුත් ඉතින් ගොඩ කාලයකට පස්සේ ඉඳ ඉල්ලීමට ගරු කරලා නොකියත් බැරි හින්ද ගායනා කරන්නම් මේ ගීතයට පදනම් වුණු සිද්ධිය තියෙන්නේ අපේ සීයලාගේ කාලේ. අපේ සීයලාගේ කාලේ ජනප්‍රියම නාඩගම තමයි එලාර දුටු ගැමුණු කියන නාඩගම. ඉතින් අපේ සීයලාගේ කාලේ ওই නාඩගම් පෙන්නකොට මේ වගේ වයිවාරණ විදුලි ආලෝකයේ තිබුණේ නැහැ. වේදිකාවේ තිබුණේ එකම එක පැට්‍රෝමැක්ස් ලාම්පුවක් පත්තු කරලා. මේ ලාම්පුවේ පිහිටෙන් තමයි වේදිකාවේ නාඩගම් නටන්නේ. ඉතින් මේ නාඩගම ඇසුරෙන් තමයි අපි මේ ගීතය නිර්මාණය කළේ. අහල බලමු එහෙමනම්නේ. මල්ල සපෝට් එකක් දෙන්න ඕනේ. රයිට්. එහෙමනම් අපි පටන් ගමු. එලාර දුටු ගැමුණු. කො මල්ලිල තාලෙ ගම්ඩියක් අහලා දෙන්න සපෝට් එකක්. දුටු ගැමුණු යුද්ධේ තේ මාවුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ දැන් කාලේ වගේමලු යුද්ධ කතා බලන්නමලු වැඩි දෙනා එකතු වුණේ ඉස්සර කාලේ පාට පාට විදුලි බුබුලු නළුවාට ෆෝකස් උණු වේදිකාවේ තිබුණේ නැ ඉස්සර කාලේ උලක් ගහලා පත්තු කරපු වේදිකාවේ මැද එල්ලපු තිබුණේ කමලාම්පුවයි ඉස්සර කාලේ ඉතින් ඉස්සර අර මං කලින් කිව්වා වගේ මේ ලාම්පුවේ පිහිටෙන් තමයි නාඩගම් පෙන්වලා තිබුණේ ඉතින් වැඩිපුර කතා නැතුව මේ නාඩගමේ උච්චම අවස්ථාවට යන් කට්ටිය බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද මේක පටන් ගන්න කියලා ඒක තමයි එලාරගේ දුටු ගැමුණුගේ ෆේස් ටු ෆේස් කඩු ෆයිට් එක මෙන්න දැන් තිරේ ඇරෙනවා එලා රේනවා වන 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 කියනකොට අර හිනා වෙනවා අර වනන්නේ වෙන මොකවත් නෙවෙයි කඩුව 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 වන වන එනවා වාඩා වා නාන්තා නුලහම් සුත්‍රම් වාලිවන් නාන් උන්මයි කොල්ලුවෙන් වා ඒ එලා මේ අපේ දුටු ගැමුණු හැබැයි දුටු ගැමුණු තරම් මගේ පපුව නෑ ඒ උනාට පොඩ්ඩක් තියෙන එක ඉස්සරහට දාගෙන එන්නම්කෝ මාගේ මේ ව්‍යායාමය හුදෙක් ශ්‍රී සම්බුද්ධ ශාසනයාගේ දියුණුව පිණිසම වන්නේ ගනු කඩුව එනු සතපත වැරදුනේ මට නෙවෙයි අර නළු බඩට දෙබස් වැරදුනා ඔය දුටු ගැමුණු චරිතය තියෙනා නේද දුටු ගැමුණු චරිතය එක එක කාලවලදී එක එක අය රඟපාන්න ට්‍රයි කළා ගොඩ දෙනෙකුට වැරදුනා අර ආචාර්ය මහාචාර්ය කෙනෙකුත් රඟපාන්න ට්‍රයි කළේ ඉතින් වරදිනවා තමයි ඕවා ගණන් ගන්න එපා මොකද සාමාන්‍යයෙන් වරදින එක මනුස්ස ගතියක් හැබැයි හැම මිනිස්සෙකුටම දෙවි කෙනෙක් වෙන්න පුළුවන් එකම එක අවස්ථාවයි තියෙන්නේ පාදකින් ඇහුවොත් පාද කියයි ඒ තමයි වරදට සමාව දෙන හැම මොහොතකම අපි දෙවිවරු වෙනවා ඒකින්ද වැරදි කරපු අයට සමාව දෙන්නානේ ගණන් ගන්න එපා වැඩිම වුණොත් පරබන්නව මරියක් කියන්නේ දඬුවම් පස්සේ රයිට් කොහොම හරි කමක් නැහැ හරිද අපි සමාව දෙමු නේද ඒ කාලේ වැරදි කරපු කට්ටියට සමාව දෙමුද? දෙනවා. රයිට්. එහෙනම් දීලා දැන් අත් දෙක බැඳගෙන හිටියට ෆයිට් නැගලා යන්නේ. ෆයිට් නැගලා යන්න නම් වටේ ඉඳලා ඇන්කෝර් එක චියර් එක දෙන්න ඕනේ. එතකොට තමයි ෆයිට් එක නැගලා යන්නේ. ඔයාලට මතකද දන්නේ ඒ දවස්වල ජාත්‍යන්තර ප්‍රජාව වටේ ඉඳගෙන අපේ යුද්ධේ නැගලා යන්න දුන්නු සපෝට් එක. මතකද? යුද්ධයක් තිබුණා කියලා මතකද? එහෙනම් කමක් නැහැ රයිට් ඒ වගේ සපෝට් එකක් දෙන්නකෝ මේ දෙන්නගේ ෆයිට් එක නැගලා යන්න කො මල්ලිලා කෑ ගහලා විසිල් ගහලා දෙන්න ඕනේ ආ ආ දෙනවා
වේදිකාව කළුවරේම නොපෙනී යනවා. එලාර දුටු ගැමුණු යුද්ධේ මාවුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ. පාට පාට විදුලි බුබුලු නළුවාට ෆෝකස් වුණු වේදිකාවේ තිබුණේ නැ ඉස්සර කාලේ. හරි දැන් තිබුණු එකම එක ලාම්පුව දැන් ඒකට දුටු ගැමුණු උඩ පැනලා ගහලා ඒක කඩාගෙන වැටිලා දැන් වේදිකාව කට්ට කරුවලයි මේ ලෝකෙ මගුලක් පේන්නේ. හැබැයි නරඹන කට්ටිය නිකන් ඉන්නේ නෑනේ. ඒ කට්ටිය තමන්ගේ පැත්තට පාසි වෙන ආකාරයට ජාත්‍යාලයෙන් ඉදිමිලා ඒක සාධාරණීකරණය කරනවා. අපේ කට්ටිය එක්කෙනෙක් කියනවා හලෝ මේ අපේ දුටු ගැමුණුට ඒක වැරදිලා ගහපු මාරක් නෙමෙයි, ඒක සැලසුම් සහගත ප්‍රහාරයක්. ඒ දවස්වලත් ඔය වගේ කතා තිබුණා. හැබැයි ඒ කියන්නේ එලාර දුටු ගැමුණුට වරනලා ගහලා ලාම්පුව කඩාගෙනලා දැන් කට්ට කරුවලයි දැන් කරුවලේ එලාරට අපේ දුටු ගැමුණු ඔබාගෙන අනිනවා අනිවාර්යයි. එතකොට ඒ පැත්ත කෙනෙක් කියන ෆෝඩා කරුවලේ ගැහිලි හැංගිලා ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි. මතකද මේ ගැහිල්ල අපේ කට්ටිය ගල් මුල්වල වැටිලා හැප්පිලා වැටුණයි උඩ බලාගෙන ගියේ උඩිනුත් ඇවිල්ලා ගහන්න හැදුවා. හැබැයි ඕවා තියා යුද්ධයක් තිබුණාද කියලාවත් සමහරක් අයට මතක නැහැ. කමක් නැහැ. හැබැයි ඒ කාලෙත් ඔයාලා වගේ බුද්ධිමත් මානව හිතවාදී අපක්ෂපාතී කට්ටිය හිටියා. ඒ වගේ මාමා කෙනෙක් ළඟ තිබුණ කෑලි පහේ ටෝච් එකක්. එයා මොකද කළේ? ළඟ ඉන්න කට්ටියක රණ්ඩු කරන්න කියේ නැහැ. ගැහුවා ටෝච් එක වේදිකාවේ මොනවද වෙන්නේ කියලා බලන්න. හැබැයි එයා ටෝච් ගැහුවට මේ දෙන්න සටන් කරන්නේ රට ජාතිය ආගම වෙනුවෙන්. රට ජාතිය ආගමට කැක්කුමක් තියෙනවද යූකේ කට්ටියට? තියෙනවා. යූකේ එහෙ කට්ටියටත් තිබුණා. මං අහන්නේ මේ උස් රට ගෙයියාවේ කට්ටියට තියෙනවද රට ජාතිය ආගමට කැක්කුමා? එහෙනම් ඉතින් ටෝච් එළියට අපුජම වාසි වෙන එක පේන්න කියලා කෑ ගහලා සපෝට් එකක් ආයේ දෙන්න ඕනේ. කෝ මල්ලිලා ඔක්කම ඔක්කොමලා තුඩු සුමුඩු උඩට උඩට කරලියට වැටෙනවා. එලාරයි දුටු ගැමුණුයි ඇනතියන් ඉන්නවා. ටෝච් එළියට පැහැදිලිවම දෙන්නව පේනවා. අනේ අනේ අර කොල්ල කුරුට්ටෝ මරා ගන්නවා. කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇනතියාගෙන මාරු වෙවි ලාම්පුවට උලන් ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලන් ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලාර හුලන් ගහනවා. මේ පොඩි අයට නම් මතක නැතුව ඇති ඒ කාලේ අරුන් කෙරුවේ මුන් කෙරුවේ ඔය දෙකම එක තමයි. මෙහෙන් අල්ලගෙන ඉන්නකොට එහෙන් ගහනවා, එහෙන් අල්ලගෙන ඉන්නකොට මෙහෙන් ගහනවා. ඉතින් කවදාවත් යුද්ධේ ඉවර වෙන පාටක් නැහැ. අපේ වාසනාවට කොහොම හරි කවුරු හරි ඉදිරිපත් වෙලා මේ යුද්ධේ නිම කෙරුවා. ඒක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. වැඩිපුර කතා කරන්න බෑ. දේශපාලන කතා අර පැත්තට වාසි වෙන්න කිව්වා, මේ පැත්තට වාසි වෙන්න කිව්වා කියලා අන්තිමේදී මට මූණ දෙන්න වෙන ප්‍රශ්න වැඩි හින්දා වැඩි කියන්නේ. හැබැයි ඒ කාලේ මේ ගීතේ පටිගත කරනකොට මගේම කෑල්ලක් මම දාලා තමයි කිව්වේ. ඒක කියලා ඉවර කරමුවා, කමන්නෑ නේ. එදත් තුලං ගැහුවා අදත් තුලං ගහනවා, දෙපැත්තේ ලොක්කෝ හෙටත් තුලං ගහයිරෝ. කිසිදා නැති නොවෙන නැතිදා බල නොදෙන යුද්ධේ හිඟන්නා තුවාලෙ නේදෝ. එදත් තුලං ගැහුවා අදත් තුලං ගහනවා, දෙපැත්තේ ලොක්කෝ හෙටත් තුලං ගහයිරෝ. කිසිදා නැති නොවෙන නැතිදා
පල නොදෙන යුත්තේ හිඟන්නාගේ තුවාලනේද. හොඳයි, බොහොම ස්තුතියි. රයිට් හොඳයි මේ සංගීතය.